ශ්‍රී ලංකා භජන පෙරමුණ නිර්මාණය කරලා පළාත් පාලන ආයතන මැතිවරණ ජයග්‍රහණය කරලා 3/2 කට ආසන්න ජනවර්මකෙන් පාර්ලිමේන්තු ජයග්‍රහණය කරලා ඒ බලාපොරොත්තු සියල්ල එක මිටකට අරගෙන පිට්පකොට් ගහලා හයිජැක් කරන්න උත්සාහ කරපු කණ්ඩායමක් නිසා ආරම්භයේ ඉඳලා ආණ්ඩුවත් එක්ක යම් දේශපාලන මතගැටුමකුත් එක්ක තමයි කටයුතු ගන්න සිද්ධ වුණේ අවසානයේදී අපි ආණ්ඩුවෙන් එළියට බහැලා විපක්ෂයේ කණ්ඩායමක් විදියට විපක්ෂයේ වාඩි වුණා ඒ නිසා අපේ සංධානයේ ප්‍රධාන අරමුණ ඒතුළ හැම දේශපාලන පක්ෂයකම අඩුවැඩි වශයෙන් වෙච්ච වැරදීම් නිසා වෙච්ච විනාශයන් නිවැරදි කරගෙන අලුත් දේශපාලන සංස්කෘතියකට යන්න මේ රට මෙතෙන්ට බංකොලොත් කරලා දැම්මේ අපිද රාජපක්ෂලා ගෙනාවේ අපිද එහෙනම් බැසිල්ලට ගෝඨාලට නාමල්ලට චිචීලට චුචූලට මේ රට සූරවන කර ලයිසන් එක ලැබුණේ වෙන මොකුත් ඉඳ නෙමෙයි මේ රටේ ජනාධිපතිවරයා ඉදිරියට මහින්ද රාජපක්ෂ පත්තුරු ඉඳ එතකොට මේ ලයිසන් එක මහින්ද රාජපක්ෂ තමන්ගේ පවුලට දුන්නා එතකොට මහින්ද රාජපක්ෂට මේ ලයිසන් එක අරන් දුන්නේ කවුද විපක්ෂයේ කාර්යභාරය හරියට ඉෂ්ට නොකරපු නිසා විපක්ෂයේ කාර්යභාරයටවත් සුදුසු නැති බව ඔප්පු කරන මැතිවරණය තමයි මේ මැතිවරණය ජනතාව අපිත් එක්ක ඉන්නේ බලය කියන්නේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකය තුල තියෙන බලය නෙමෙයි හමුදාමය බලය නෙමෙයි තමන් පත් කරගත්ත කැබිනට් මණ්ඩලයේ බලය නෙමෙයි බලය තියෙන්නේ මහ ජනතාව ළඟ ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග